සාමාන්‍යය දනු ලග්න හිමියෝම ඉදිරිපත් වෙලා තියෙනවනම් ඔය මකර දනුවගේ ලග්න ඔල්ට ටිකක් කිට්ටු වගේ ඉන්න එහෙම ඉලෙක්ෂන් වලට මේ ඉදිරිපත් වෙලා තියෙනවනේ ඉතින් බොහොම හොඳයි කියන තමයි මට නම් තියෙන්නේ විපරිත රාජයෝග පව හදන කාල සීමාවක් ජන්මපත්‍රයක රාජාදි රාජයෝගයක් තිබුණත් ඒ මිනිස්සයන්ට රජ වෙන්න බෑ ඒ මිනිස්සයා රජ වෙන්න try කරන්නේ නැත්තම් මේ මාස 18 වෙනිදා වෙන්න තියෙන ග්‍රහ මාරුවක් සිකුරු තුලා රාශිගත වීම ඉත් වෙනස් වෙයිද ඔය හිතල තියෙන දේවල් වෙනස් වෙයිද 18න් පස්සේ අපේ ජීවිතේට වගේම රත්නත් බලපාන විදිය හිත වෙනස් වීමක් වෙන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. සමහර විට හැම හිතම හිතකම ඉන්න කෙනාට වැඩිය එවලට අර ඒ අවස්ථාවෙන් පස්සේ ඒ හිත වෙනස් වෙන්න තියෙන හැකියාව මොකද අපි කියනවා චන්ද්‍රයා කියලා කියන්නේම හිත වෙනස් කරන ගහය හිත නියෝජනය කරන ගහය. මේ චන්ද්‍රයාගේ බලපෑම කොච්චරද කියනවා නම් සමහර විට අපි අදරය ගන්න තීන්දුව తీරන හෙට උදේ වෙනකොට වෙනස් කරන්න පුළුවන් අපරාධයක් නෙමෙයි අපේ සද්දකෝෂයේ තිබුණේ අයින් කරලා දාන්න තිබුණා නෙමෙයි ඔයගේ මේ කිසිම ප්‍රායෝගිකතාවයක් යථාර්ථයක් නැතිනම් මේ කේන්ද්‍රය කියලා කියන්නේ මන්නේ ඒක අපේ ජීවිතය කියන එක. අපේ ඉස්සරහ අනාගතය පිටිපස්ස අතීතය ඒ හැම දෙයක්ම අපට හොයා බේරා ගන්න වැඩිදී කියපු කාරණාවක් කියලා නෑ. ඒ කියපු හැම දෙයක්ම ප්‍රායෝගිකයි කියන ෆීඩ්බැක් එක මට දීලා දෙනවා. ඉතින් මට ඒ මේ ඇති මේ තුල ගිලිලා ඉන්න. ඒ කියන්නේ මේ ජ්‍යොතිෂය කියන විශ්ය තුල ඒකත් ඕනේ නම් අපිට අදා ගන්න පුළුවන්. මතු ආත්මෙත් නමුත් ඔබතුමා ඇහුවේ මේක තුල මේ විසඳන ප්‍රශ්න මොනවද කියලා. අනිවාර්යයෙන්ම මේ කියන විශ්ය තුල අපිට අපේ පෞල් ජීවිතය, අපේ ආර්ථිකය, අපේ ව්‍යාපාරය, අපේ දුවදරුවගේ අධ්‍යාපනය, අනාගතය අපිට හරියටම ඩිසයිඩ් කරන්න පුළුවන්. අපිට හරියටම තීරණය කරන්න පුළුවන්. 18 වෙනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා මේ ඉස්සල සදාහන් කරන්. එතකොට මේ සිකුරු ග්‍රහය තුලා රාශිගත වීම. ඒ කියන්නේ එයාගේම රාශියක් වෙන තුලා රාශිගත වීම. එතකොට සිකුරු ශාස්ත්‍ර බලයෙන් තමයි මේ කාල සීමාව ගමන් කරන්නේ. ඉතින් ඒකදී සාමාන්‍ය ග්‍රහයින් මේ අනිත් ග්‍රහ සිත්තම දිහා බලනකොට මේ කියන ලෝකායන ජ්‍යොතිෂයත් මේ කියන ලංකා කේන්ද්‍රයත් මුල් කරගෙන ග්‍රහ සිත්තම දිහා බලනකොට ඇත්තටම කියනවා නම් මිනිස්සුන්ගේ හිත් තුළ යම් කිසි විදිහේ අපි කියනවා අර යම් කලබැකෑනියක් ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. විශේෂයෙන්ම ජ්‍යොතිෂානුකූලව වෙන ග්‍රහයන්ගේ මාරුවීම් නැත්නම් ග්‍රහ යුද්ධ ග්‍රහ මාරුවීම් මේ දේවල් ජීවිත වලට බලපාන විදිය රටට බලපාන විදිය ඒ දේවල් වලින් අහිතකර ප්‍රතිඵල ඇති වෙනවා නම් මේ අහිතකර ප්‍රතිඵල් සුබදායක කරගන්නේ කොහොමද අසුබදායක දේවල් සුබදායක කරගන්න අදුෂමාන බලවේග යොදාගන්නේ කොහොමද දවසේදී සාකච්ඡා කරමු මොන වගේ දේවල්ද අද වැඩසටහන තුළ අපිට පුංචි සාරාංශයක් ලබා දෙන්න මොන වගේ දේවල්ද ඔබතුමා ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් වෙනදා වගේම අපි හැමදාම කතා කරනවා මේ කියන ලෝකායන ජ්‍යොතිෂයත් එතකොට මේ ලංකා කේන්ද්‍රයත් මුල් කරගෙන වෙන මේ ග්‍රහ මාරු ග්‍රහ ට්‍රාන්සෙක්ෂන් තුලේ අපේ ජීවිතයට කොතරම් ඒ දේවල් මේ ග්‍රහින්ගේ වෙන බලපෑම් ග්‍රහින්ගෙන් වෙන අනිකුත් සුබදායී දේවල් අසුබදායී දේවල් කොයිදා දුරට අපේ රටට අපි ජීවත් වෙන අපේ පුරවැසියන්ට අපේ පරිසරයට භෞතික හැම දෙයකින්ම මොන වගේ දේවල්ද වෙන්නේ කියලා ඉතින් අපි කතා කරනවා. ඉතින් ඒ වගේම අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ ඒ වගේ කතා කරනවා නම් මේ 18 වෙනිදා මේ මාස 18 වෙනිදා වෙන්න තියෙන ග්‍රහ මාරුවක් සිකුරු තුලා රාශිගත වීම එතකොට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතයි. එතකොට මේ දෙකේ ලොකු විශේෂත්වයක් තියෙනවා ධනුෂ් මහත්තයා මේ ග්‍රහයින් දෙදෙනාම අර එකම පන්නේ අපි කියනවා ටිකක් සෞම්‍ය ග්‍රහයින් ටිකක් අපේ සිත නියෝජනය කරන චන්ද්‍රයාත් එතනින් ගියාම සිකුරු කියලා කියන්නේත් අපේ ලෞකික කරුණු කාරණාවලට ලොකු පැත්තක් නියෝජනය කරන ග්‍රහයක්. ඉතින් ඒකදී ගොඩක් දුරට අපේ හිත් ගැන කතා කරන්න පුළුවන් තත්ත්වයන් නම් මේ තුල ගොඩක් දුරට තියෙනවා. හිත් වෙනස් වෙයිද ඔය හිතවල තියෙන දේවල් වෙනස් වෙයිද 18න් පස්සේ? පැහැදිලිවම හිත් වෙනස් වෙන්න තියෙන හැකියාව ගොඩක් දුරට වැඩි. හිත් වෙනස් වෙන්න පුළුවන්. මොකද මේක අපේ අර අපේ ජීවිතයට වගේම රත්නත් බලපාන විදිය හිත වෙනස් වීමක් වෙන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. සමහර විට හැම හිතම හිතකම ඉන්න කෙනාට වැඩිය එවලට අර ඒ අවස්ථාවෙන් පස්සේ ඒ හිත වෙනස් වෙන්න තියෙන හැකියාව මොකද අපි කියනවා චන්ද්‍රයා කියලා කියන්නේම හිත වෙනස් කරන ගහය හිත නියෝජනය කරන ගහය. මේ චන්ද්‍රයාගේ බලපෑම කොච්චරද කියනවා නම් සමහර විට අපි අදරය ගන්න තීන්දුව తీරන හෙට උදේ වෙනකොට වෙනස් කරන්න පුළුවන් කාරණා යෙදෙනවා. මොකද
එහෙම පිහිටීමක් තියෙනවා. එහෙම 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 මේකේ යථාර්ථයක් තියෙනවා. මම ඒක ඇතුළට නොයා මේ උඩින් කතා කරන්න දන්නේ. මොකද අපි ඒක අභ්‍යන්තරය කතා කරොත් ඒකම අපිට කතා කරන්න වෙන හින්දා. ඉතින් ගොඩක් දුරට අනිවාර්යෙන්ම මිනිස්සු මේ බලාපොරොත්තු වෙන කෙනාවත් මිනිස්සු මේ කියන විදිහේ දේවල්වත් නෙමෙයි වෙන්න පුළුවන්. මේ කාල සීමාව වෙනකොට දැවැන්ත වෙනසක් වෙන්න පුළුවන්. සමහර විට මිනිස්සුන්ගේ හිත් තුළ වෙනිත් අදහස් වෙනිත් දේවල් ඇති වෙලා අර බලා අපි හැම වෙලේම ගමේ රටේ නගරේ කතා කරන වචන වලට එහා ගිහපු විදිහේ කරුණු යෙදෙන්න පුළුවන්. මේ තියෙන ග්‍රහ මාරුවත් එක්ක ඔන්න ඉදිරියේ මොන වගේ දෙයක් වෙයිද කතා කරන්න බලාපොරොත්තු වෙනවද වැඩසටහන තුළ? කොහොමද මේ දවස්වල මිනිස්සුන්ගේ ප්‍රශ්න කරදර මොන මොන පැතිවලින් දෙන්නේ? හැමදාම වගේ නම් ඇත්තට මේ කටයුතු බොහොම සුබවාදීව කරනවා. කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඒ කියන්නේ චූටි ගැටලුවකට දින ටිකක් කාර්යබහුලත්වයේ ප්‍රශ්න විතරයි. ඉතින් ඒක මැනේජ් කරගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. මොකද අර එන පිරිස කෝඩිනේට් කරන්න ඕනේ මමයි. මොකද ඒකට හේතුව මම පේන්න ඉඳලා තව කෙනෙක් ඒකට යොමු කරලා වැඩක් නැහැ. මොකද මගෙන් අවවාද ගන්න, මගෙන් කේන්දරේ බලා ගන්න, මගෙන් වැඩක් කරගන්න මාව හම්බෙන්නේ නැ මිනිහා. මම කතා කරන නිසා තව කෙනෙක් එතන යොමු කරලා වැඩක් නැති නිසා ඉතින් ඒකේ කටයුත්තේ විතරක් ටිකක් කාර්යබහුලත්වයක් තියෙනවා. අනිත් කණිදු කටයුතු සීළු දේවල් සුභවාදීව හොඳ විදිහකට යහපත් විදිහට කෙරීගෙන යනවා. ජ්‍යොතිෂ ගත්තට පස්සේ සමහරක් වෙලාවට ජීවිත සාර්ථක කරගන්න කොහොමද යොදාගන්නේ නැකත් බලනවා. අපි දන්නවා මේ සුභ දෙයක් ලං වෙද්දී ඔන්න හඳහන බලනවා. ඇත්තටම හඳහන බලලා නැකත් බලලා කරන හැමදේම සාර්ථක වෙනවද? පැහැදිලිවම කේන්ද්‍රය කියලා කියන්නේ අපේ අපි මේ කතා කරන අර ජීවන සිතීම කියලා කියන්නේ, අපේ ඉරණම කියලා කියන්නේ, අපේ දෛවය කියලා කියන්නේ. මේ වචන ඇත්තටම කොච්චර පැරණිද කියලා හිතන්නකෝ. ඇයි මේව මෙච්චර කල් මෙහෙම තිබ්බේ? අපරාධයක් නේ මේව. අපේ සද්දකෝෂයේ තිබුණේ අයින් කරලා දාන්න තිබුණානේ මේ වගේ. මේ කිසිම ප්‍රායෝගිකතාවයක් යථාර්ථයක් නැතිනම් මේ කේන්ද්‍රය කියලා කියන්නේ මන්නේ ඒක අපේ ජීවිතය කියන එක, අපේ ඉස්සරහ අනාගතය, පිටිපස්ස අතීතය. ඒ හැම දෙයක්ම අපට හොයා බේරා ගන්න මේකම ආශ්චර්යයක්. මේක ගැන දන්න අය, සමහර විට මේ දැනුම තියන අය ඇති, මේක විශ්වාස කරන අය ඇති, මේක තුළ වැඩ ගත්තු මිනිස්සු ඇති. මම කේන්ද්‍රයක් බලලා අවසානට අහනවා. සාමාන්‍යයෙන් මම කෙනෙක්ගේ හොරොස්කෝප් එකක් චෙක් කරනකොට ධනුෂ් මහත්තයා දන්නවා මගෙන් බලලා තියෙන අය. මම පැය භාගයක් පැයක් සමහර විට පැය දෙක වෙන්න පුළුවන් මට ඒක හරියට මම කියන්නේ නැහැ. බලලා මම අවසානට අහනවා, මම ගන්නවා ෆීඩ්බැක් එකක් මට. ඒ කියන්නේ ඒක මට ගන්නේ මම කොච්චර ශක්තිවන්තද, මම මේක තුල කොච්චර දිනුද කියලා බලන්න. මම අහනවා අවසානට, මම මේ කියපු කරුණු කාරණා වල ඔයාලට ප්‍රායෝගිකයි කියන්න කරුණු තියෙනවද, ප්‍රායෝගික නැහැ කියන්න කරුණු තියෙනවද? මොකද අපි යම් ජන්මියෙක්ගේ ජන්ම පත්‍රයක් අපිට දුන්නම අපි අතීතය, වර්තමානය, අනාගතය කියන ඔය තුන් කාලයම කතා කරනවා. මට මෙච්චර කල් කියලා නැහැ කිසිම කෙනෙක්. මෙච්චර මං කේන්දර බලලා දිනවා දහස් ගාණක්. මට ඒක කියන්න බැරි තරම්. මං ඇසයින්මන්ට් දාන පොත දිනවා අරන් බලන්න ඔයා. මම බොරුවක් කියනවා ඕන් කැමරා එක ඔහොම මරවලා කට් කරන්න නේතුව. මට කවුරුත් කියලා නැහැ මේ ඔබතුමා කියපු කිසිම කාරණාවක් වැරදි කියපු කාරණාවක් කියලා නැහැ. ඒ කියපු හැම දෙයක්ම ප්‍රායෝගිකයි කියන ෆීඩ්බැක් එක මට දීලා දිනවා. ඉතින් මට ඒ මැති මේ තුල ගිලිලා ඉන්න, ඒ කියන්නේ මේකේ රැඳිලා ඉන්න. එහෙම ප්‍රායෝගික ඔබතුමා විසඳන ප්‍රශ්න මොනවද මිනිස්සුන්ගේ ජීවිතේ? ඇදලියෝ මිනිහින් මනුෂ්‍යයෙක්ගේ තියෙන වූ මේ ජීවත් වෙන මේ ආත්මය තුල වෙන්න පුළුවන් පෙර සසරත් මේක කියන්නේ. මතු ආත්මෙත් ඕන සැපවත් කරගන්න පුළුවන් මේක තුලදී. මිනිස්සු ඕන තරම් කැමතිනේ ඊළඟ ආත්මේ හොඳ, ඊළඟ ආත්මේ තමයි මම මෙහෙම ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න කැමතියි කියලා මේ කියන මිනිස්සු ඉන්නවා. ලෞකික පැත්තට තමයි මට ලෞකික දේවල් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අය ආත්මයේදී හරි එහෙම කියන මිනිස්සු ඉන්නවා. මේ ආත්මය විතර නෙමෙයි, මතු ආත්මය ගැන හිතන මිනිස්සු ඉන්නවා. ඒකනේ බණ භාවනා කරන මිනිස්සු, ආගම දහමට ලැබි මිනිස්සු ඇති වෙන්නේ ඇයි? මතු ආත්මය ගැන හිතලා, මතු සසර ගැන හිතලා. එතකොට මේ ජ්‍යොතිෂය කියන විෂය තුල ඒකත් ඕනේ නම් අපිට අදා ගන්න පුළුවන් මතු ආත්මෙත්. නමුත් ඔබතුමා ඇහුවේ මේක තුල මේ විසඳන ප්‍රශ්න මොනවද කියලා. අනිවාර්යයෙන්ම මේ කියන විෂය තුල අපිට අපේ පෞල් ජීවිතය, අපේ ආර්ථිකය, අපේ ව්‍යාපාරය, අපේ දුව දරුවාගේ අධ්‍යාපනය, අනාගතය අපිට හරියටම ඩිසයිඩ් කරන්න පුළුවන්. අපිට හරියටම තීරණය කරන්න පුළුවන් යන්න ඕන පාත් එක. දැන් අපි පොඩි කාලේ පොඩි ළමයෙක්ගේ කේන්දරයක් ගෙනල්ලා දුන්නා මම ඒකේ පලාපල කියන්නේ නෙමෙයි යන්නේ. දරුවට හදන්න ඕන පාත් එක මේක තමයි මම පැහැදිලි කරන්න හදන්නේ. අපි හඳුනා ගන්නවනේ දරුවා දක්ෂ මේකට කියලා. එතකොට අපි අර දක්ෂ දෙයට ඒ දරුවා යොමු කරනකොට ඒ දරුවටත් ලේසි ඒක තුල යන්න, දෙමාපියන්ටත් හරි ලේසි. මම කැමති මේ විෂය කරන්න මේක තුල ඉන්න. හැබැයි සමහර විට මම වෙන එකකට ඇදලා දාන්න දුවනම් මම සමහර විට නරක පැත්තකට ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඒ වගේ හරි ලේසි මේක තුල, හරියට මේක තුල හරි විශ්ලේෂණයකින්, හරි පරීක්ෂණයකින් මේක තෝරලා කෙනෙකුට දුන්නොත් ඒක නෑ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මොන අපල, මොන ග්‍රහ දෝෂ, මොන කොඩිවින, මොන බන්ධන, මොන හෝනියන් තිබුණත් මේක තුල හරි විදියෙ ඒ කියන්නේ මේ දෛවඥා කියන කෙනාට මම අර ඉස්සර කිව්වේ තෙවිනි ඇස යාට තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක බෑ. මේ උඩින් බලන කේන්දරේ රූප සටහනේ තියෙන කරුණු නෙමෙයි මේකේ තියෙන්නේ. මේක හරිය මේ අභ්‍යන්තරයට යන්න තියෙන විෂයක්. මේක තුළ පුළුවන් ඇත්තටම මිනිහෙකුට දින දැන් අපි ඇත්තටම සමහර මිනිස්සුන්ට, සමහර මිනිස්සුන්ගේ ඇගේ මේ කියන්නේ කය ඇතුලේ තියෙන ලෙඩේ කියනවා නම් මේකෙදි ඉස්සර ඉදපු අපේ වෛද්‍යවරු ඒ කියන්නේ මේ
සිංහල වෙද හිදකම් කරපු වෛද්‍යවරු බෙහෙත් කරේ වෙන මොකක් අතරන්නේ මේ උපන් වෙලා වරන්ගෙන්ද කියෙන බෙහෙත් කරන්න. ඉපිදිච්චි නැග තරන්ගෙන්ද කියෙන බෙහෙත් කරන්න. එයාල ඒක බලලා කියීනවා තියෙන්නේ මේ ලෙඩේ කියලා. මෙව මේ බොරුනම් මෙවා ම හැමදෑම කියන බොරුනම් මේ මචර කාල තියෙන කියල තකට මේක ගැටලු වෙලා තියෙන්නේ ඇත්තම කතාව ම මේක කියනව කාරත් මට මේ ගහන්න මගේ කියන්න මගම කරත් මට ගන්න මංකාවත් ප්‍රතික්ෂප කරන්න සමහරිට අපිට වර්දින අවස්ථත් තියෙන්න්න පුළුවන් හින්න අපිට තවත් කෙනෙක් ම හොඳයි තවත් කෙනෙක් පහත් කියලා කියන්න තනම් ම එහෙම මේ කෙනෙක් මේ ම එහෙම තත්වකට පෙටල වැටන්නේ නෑ. නමුත් මේක පොඩි ගැටලුවත් තියෙන මේ විෂය තුළ සියට දහයත් දෙනගෙන සියට දෙසියක් කතා කරන්න යනවා. ඒ බයිනතු කියන මොකද සියට දහයත්දනට සියට දෙසියක් කතා කරන්න ගීපුවන් මොකද වෙන්නේ. ඇතරම එතන් එන අපි ලඟට එන කෙනත් අතරමං වෙනවා. එතකොට අපිත් සමහරක් කලාට කොතන ඉදි හරි හිර වෙනවා අතරමං වෙනවා. ඉතින් එහෙම කරන්න මේක ඉගෙනගෙන දැනගෙන කරවුවත් මේ තුළ යම් සත්‍යතාවයක් තියෙනවාද නැද්ද කියන හරිට ඉගෙන ගත්තොත් ඕන කෙනෙකුට ඒක බලාගන්න පුළුවන්. ඉතින් අපි මේක ඉගෙනගෙන කරන්නේ අපි කිව්වොත් මම දැනගෙන කරන්නේ මේ තුළ යම් කිසි ආභාෂයක් පෙරාත්මෙත් තියෙන්නේ නැති නැත්නම් මෙවැනි දැනුමක් මේ විදිහේ විෂයත් තුළ මෙවැනි දේවල් මොකද ඇත්තම කියනවා මම විශ්වාස කරනවා මේ විෂය තුළ ගොඩක් දුරට වයසින් අඩු කෙනෙක් ඉන්නව නම් දැනට මම ඉන්නවා කියලා මම හිතනවා. මොකද මේ විෂය ගොඩක් අර වයසින් උනත් පරිණත කට්ටියනේ ඉන්නේ. එයාල පොයම් අත්දැකින් මේවත් එක්ක අරගෙන ඒවා ඒ තියෙන දේවල් එයාලට පාඒ තියෙන අර පරම්පරාය පසුබිම ඒවත් එක්ක ඉතිකට මටත් ඒ පසුබිම තියෙනවා. නමුත් මේක තුළ මගේ මේ වයස තුළ මන් ලොකු දෙයක් කරලා තියෙනවා කියලා මට විශ්වාසයි. ඒවට සාක්ෂි දෙන්නත් ඔය බලන අය ඉන්නවා ගොඩක් අය. අපිට විරුද්ධව මේ සමහරවිට කතා කරන අය ඉන්නවා. ඒකට හේතුව මොකද දන්නවද? සමහර විට අපි වැඩ කරගත්තේ නැති අයත් වෙන්න පුළුවන්. සමහරවිට අපිව කන්ටැක්ට් කරගන්න බැරි වෙච්ච කට්ටිය වෙන්නත් පුළුවන්. නමුත් මේක තුළ පිරිසක් ඉන්නා මෙලොවම දෙයක් නොදෙන මේක ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඉන්නවනේ. ඒවට අපි වැඩන්නේ වත්‍ර මේ මේ වැඩසටහනටත් අපරාධී වගේ වචන දාන එක. අපකට අපට අර වැදගත් දෙයක් මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඒ මේ තප්පර කීපෙ. පොත කියවන්න කලින් පිට කවර බලන්න එක නෙවෙයි. ඔව්. ඉතින් ඒකේ ඒක පැහැදිලි මේ අය ඒ සින්දු කීපු ගායකයා ඇත්ත ඒ කියලා දින්නේ. මොකද අපි හැමදාම බැලුවේ පිට කවරේ. පොත බැලුවේම නැහැ. පොත බැලුවා නම් සමහරක් අය ගොඩක් අය පොත බලපු අයත් බැලුවේ පිට කවරේ නොබලලා පොත බලපු අයත් ඉන්නා. නමුත් ඒකත් ගැටලුව පිට කවරේ නොබලලා පොත බලපුවාම තේරෙන්නේ නැණි. එහෙම එහෙම ඇත්තන. ඇත්තරම අර ඒ වචනේ හරි අපි හැමදාම මේ පොතට කලින් පිට කවරේනි බැලුවේ කියන එක. ඉතින් එහිඳ මේ ගොඩක් මේ පිළිමදෝ විශ්වාසය ගත්තම විදේශීය රටවලින් කොහොමද ලැබෙන ප්‍රතිචාර? ඒ රටවලිනුත් කතා කරනවා. ඒ රටවලත් තියෙන ප්‍රශ්න ගැටලු බුදුමල්ලට යොමු වෙනවද? පැහැදිලිවම ඉතින් 40ක් 50ක් අතර වගේ ඇත්තනම විදේශ රටවල කටයුතු ගොඩක් දුරට කරනවා. මොකද එන්න බැරි කට්ටියගේ ගොඩක් කටයුතු මම මෙහි ඉඳලා කරලා යවන අවස්ථාවක් තියෙනවා. ඒ විශේෂ කාරණා. ඉතින් ඒ අවශ්‍ය දේවල් මට කියන්න බෑ මේකයි කියන එක. ඉතින් ගොඩක් දුරට විදේශ රටවල ඇත්තනම අපේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් වැඩ කටයුතු මගින් කරගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් යහපත් ප්‍රතිචාර මේ වෙනකොට තියෙනවා. ඉතින් ඒකින ගොඩාක් සතුටුයි. මොකද ඒක මට මේ ආත්මයටත් මතු ආත්මයටත් මටත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. මටත් ඒක යහපතක් වෙනවා. මොකද ඒ දෙන ෆීඩ්බැක් එක තමයි මම බලන්නේ. මට සල්ලිද මේ එහෙම නැතුව මෙතනට එන කෙනාද ඒ මුකුත් නෙමේ. අවසානයේදී මම බලන ෆීඩ්බැක් එක මම ඉස්සල්ලා කිව්වේ මම අවසානට කෙනෙක්ගෙන් අහනවා මේ ඔබතුමා මේ ගැන කොතරම් සතුටුද දෙයක් කරාමත්. ඉතින් අන් එතනයි මම බලන්නේ. ඉතින් මේක හොඳ විශයක්. මේ තුළ වැඩ ගන්න පුළුවන්. මේ තුළ පිටක් ගන්න පුළුවන්. මේ තුළ වෙනස් කරපු දේවල් දිනා සමහරක් වෙලාවට අපි මාධ්‍යයට නොකියපු දේවල් තියෙනවා. ඒ තුළ දෙයක් දෙන්න පුළුවන්. ඔබ අතර මම ඔබ මා අතර ඇති වෙන විශ්වාසය මත තමයි මට සමහරක් දේවල් ඔබට දෙන්න පුළුවන්. සමහරක් දේවල් අපිට කියලා දෙන්නත් බැරි දේවල් තියෙනවා. ඉතින් මේක ට්‍රයි කරලා බලන්න. මේක ඇත්තම හොඳ විශයක්. මේක තුළ හොඳ පිටක් ගන්න පුළුවන් එකක්. දැන් කෙනෙක්ට අනිවාර්යෙන් හිතන්න පුළුවන් දැන් මේ ලංකාව විදන් ඔබතුමා කරන වැඩක් ලෝකෙ කොහේටවත් ඕනිම තැනක බලපෑම් ඇති වෙනවද? ඒක යන්ත්‍රයක් වෙන්න පුළුවන්, පූජාවක් වෙන්න පුළුවන්, ඒ රටවල ඉන්න කෙනෙක්ගේ විවිධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම දුරස්ත භාවයකින් ප්‍රශ්න විසඳන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨය තුළ. මේක මෙහෙම නිදනුෂ් මහත්තයා, සාමාන්‍ය දැන් අපි කෙනෙක්ගේ ජන්ම පත්‍රයක් ගන්නකොට ඒ කෙනාගේ ජන්ම පත්‍රය මගේ ජන්ම අපි කියමු අපි දෙන්න එක දවසේ එක දිනේ එක වෙලාවේ ඉපදුනත් පොඩි හරි වෙනසක් වෙන්න පුළුවන්. තප්පරගණකින් හරි වෙනසක් වෙන්න තියෙන හැකියාව ගොඩක් දුරට වැඩි. ඒක එක සමාන වුණත් අපි රූප ස්වභාවයෙන් හරි වෙනස් වෙන්න පුළුවන්. අන් ඒකයි අපි දැන් අනාද ඉස්සර කාලේ නම් මේවට ඡායා රූප ඔය වගේ දේවල් ගත්තේ නෑ ඇත්තටම. නමුත් දැන් අද අපි හැමදේම අර මේ කාලීනව හිතන්න පුරුදු වෙන්න ඕනේ. කාලීනව කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම දෙයක් තියෙනවා. දැන් අපි ඉස්සර අපි ඉදපු මුතුන් මිත්තෝ අපි ඔය කේන්දර එහෙම බලනකොට කියනවා මේ සාමාන්‍ය වාගේ කේන්දරයට වාහන වගේ ලැබීම් තියෙන කෙනෙක් නම් ඉස්සර වාහන තිබ්බේ නැහැ නේ. අපිට ඉස්සර ඉස්සර අපි ඒ කට්ටිය කිව්වේ වඩ මේ සුදු අශ්වයක් වගේ හිමී වාට එහෙම ලැබීමක් තියෙනවා කියලා. දැන් අද කාලිකාගේ ජන්ම පත්‍රයක් කරාම මට කියන්න පුළුවන් ඔයාලට අශ්වයක් හම් වෙනවා සුදු පාට එකෙක් කියලා.
එහෙම කියන්න බෑ. ඒ වගේ අර කාලීන වේදේවල් හරියට තෝරාගෙන කාලීන වේදේවල් වලට ගැළපෙන විදිහේ ඒ දේවල් කරවුවොත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ වගේ බලපෑමක් තියෙනවා. අනිවාර්යෙන් දැන් මේ කාලීනව ගත්තට පස්සේ කාලීන බලපෑමක් නෙමෙයි හිටානි දෙන්න යන්නේ. කියන්නේ සිකුරු මාරුවත් එක්ක මේ චන්ද්‍රග්‍රහ අර්ධ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙනවලු, මේවත් එක්ක හිත් වෙනස් වෙනවලු, හිත්වල ප්‍රශ්නත් ඔබතුමාලට ගේනවාදී, මේ පවුල්වල ප්‍රශ්න, ආදරේ ප්‍රශ්නත් ගේනවාදී, මේ සියලු දේවල් වලට කොහොමද මේ බලපෑම වෙන්නේ? සුබ ලග්න තියෙනවාද? අත්‍තර මොකද්ද වෙන්නේ මේ 18 වෙනිදා? 18 වෙනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා මේ ඉස්සල සදාහන් කරන්. එතකොට මේ සිකුරු ග්‍රහය තුලා රාශිගත වීම, ඒ කියන්නේ එයාගේම රාශියක් වෙන තුලා රාශිගත වීම. එතකොට සිකුරු ශාස්ත්‍ර බලයෙන් තමයි මේ කාල සීමාව ගමන් කරන්නේ. ඉතින් ඒකදී සාමාන්‍ය ග්‍රහයින් මේ අනිත් ග්‍රහ සිත්තම දිහා බලනකොට මේ කියන ලෝකයන් ජ්‍යොතිෂයත් මේ කියන ලංකා කේන්ද්‍රයත් මුල් කරගෙන ග්‍රහ සිත්තම දිහා බලනකොට ඇත්තටම කියනවා නම් මිනිස්සුන්ගේ හිත් තුළ යම් කිසි විදිහේ අපි කියනවා අර යම් කලබැකෑනියක්, ඒ කියන්නේ හිත් වෙනස් වෙන ගති වැඩි වෙන්න පුළුවන්, බලාපොරොත්තු නොවිච්ච දේවල් වලට පෙළඹෙන්න පුළුවන්. සමහර විට දැන් අපි දන්නවා මේ ඉලෙක්ෂන් එකක් එහෙම වෙනවනේ, මේක ඔකටත් බලපානවා. ඔය ඉලෙක්ෂන් එකට එහෙමත් බලපානවා. වැඩි ඈතක් නෑ, දවස් කීපයක්. දැන් මේකේ මේ පීඩීම් අනුව දැන් අපි ඔය කටක කන්‍යා, එතකොට මකර වගේ කියන ලග්න වලට බොහොම හොඳ මොන දේ සුබ ලග්න ටික අපි නැවතවතාවක් සඳහන් කරමු. කටක කන්‍යා මකර කියන ලග්න තුන විශේෂයි යෝකෙදී මේ සිකුරු මාරුවත් එක්ක. එතකොට මේ මකර ධනු ඉතින් ලොකු විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය ධනු ලග්න හිමියෝම ඔය ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඔය මකර ධනු වගේ ලග්න වලට ටිකක් කිට්ටු වගේ ඉන්න එහෙම ඉලෙක්ෂන් වලට එහෙම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් බොහොම හොඳයි කියන තමයි මට නම් තියෙන්නේ. ඒ අපේක්ෂකයන්ගේ ඒ ලග්න වලට සුබදායක ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. හොඳම මට්ටමක් ගෙනල්ලා දෙන කාල සීමාවක් වෙන්න පුළුවන්. මොකද ඒක යම් අර විපරිත රාජ්‍යෝග පවා හදන කාල සීමාවක්. ඒකට අපි දන්නවා සාමාන්‍ය සිකුරු ශාස්ත්‍ර බලයකින් ඉන්නකොට ගොඩාක් දුරට සිකුරුගේ බලය හොඳ වෙනකොට මේ ලෞකික කරුණු කාරණාවලට ලොකු යහපත් මට්ටමක් ඇති කරනවා. ඒකට ඒ ලෞකික කාරණාවලට කොච්චර යහපත් මට්ටමක් ඇති කරනවද කියලා කියනවා නම් මේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් ලෞකික සම්බන්ධ කරුණු යෙදෙන කාරණාවක් තමයි. සුබදායක පණිවිඩයක් ලබා දෙනවා. ඒ වගේම දැන් රටේ ජනතාවට ගත්තොත් එහෙම මේ ලග්න හිමියන්ට මොන වගේ වාසිද ලැබෙන්නේ ආර්ථිකය පැත්තෙන්, ව්‍යාපාරික පැත්තෙන්? බොහොම හොඳයි. ඇත්තම කියනවා නම් සාමාන්‍ය අපි කියනවා ටිකක් යම් කඩාවැටීම් සම්බන්ධව තිබුණු ඕනම දෙයකට හොඳයි ඒක. අධ්‍යාපනය, පවුල් පසුබිම, ව්‍යාපාරික, ගෘහ ජීවිතය හැම දෙයකටම බලපෑවත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔය කාල සීමාව තුළ යම් කිසි විදිහේ විවාහ කියන්නේ විවාහ අපේක්ෂාවෙන් හිටිය ඉන්නවනම් දුව දරුවෝ කියන්නේ සාමාන්‍ය විවාහ වී යුතු වයස ඇවිල්ලා ඒ අපේක්ෂාවෙන් හිටියානම් එයාට බොහොම හොඳයි. ඒ කටයුතු හොදර කරගන්න පුළුවන් කාල සීමාවක් වෙනවා ඔය මම කලින් සඳහන් කරපු ලග්න හිමියන්. ඉතින් ඒකත් එක්කලා සාමාන්‍ය අපි කියනවා සැප සම්පත් අපි අර ඉස්සල කතා කරා වගේ යහන වහන ඉඩම් කඩම් ගෙවල් දොරවල් වලින් පිරුණු ඒ වගේ අපේක්ෂාවෙන් හිටියානම් ඒ දේවල් ඒ අරමුණු කරා යන්න පුළුවන් හොඳ අවස්ථාවක් වෙනවා. ඉතින් බොහොම හොඳ අවස්ථාවක්. හැබැයි මෙහෙමයි, මේ අවස්ථාව යෙදෙන්න මේ තුළ අපිට යම් ගෝල් එකක් තියෙන්න ඕනේ, කියන්නේ අරමුණක් තියෙන්න ඕනේ, දැක්මක් තියෙන්න ඕනේ. දැක්මක් නැතුව මොන දේවත් කරාට වැඩන්නේ, මොන දේවල් තිබුණත් වැඩන්නේ. දැන් ජන්මපත්‍රයක රාජාදි රාජයෝගයක් තිබුණත් ඒ මනුස්සයන්ට රජ වෙන්න බෑ, ඒ මනුස්සයා රජ වෙන්න ට්‍රයි කරන්නේ නැත්තම්. ඒ වගේ මේ කියන ලග්න හිමියන්ට අපි හොඳයි කියලා කියනකොට ඔබගේ ඇතුලේ ඉඳන්ම මේක අහගෙන ඉන්නේ හොඳයි කියන එක සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඔබ ඒක හොඳ කරගන්න ට්‍රයි කරන මිනිහෙක් නම් ආන් ඔබට හොඳ පොසිටිව් පැත්තක් ඒක. ඔබට හිතන්නත් පුළුවන්, ඔබ ටිකක් අර එනර්ජි එක, ඒ කියන්නේ ඔබේ ශක්තිය වැඩි කරගන්නත් පුළුවන් මේක තුලදී. ඒ කියන කායික ශක්තිය, ආත්ම ශක්තිය, ධෛර්යය හැම දෙයක්ම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි අපි මේ දේවල් නිතර දෙවේලේ දෙන්නේ. නැත්නම් අපි මේවා මේ අර නිකම් ඔහේ කියලා දාලා නිකම් ඔබ ඔහේ අහනවට වැඩිය චුට්ටක් මේවා ප්‍රැක්ටිකලි විදලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ලග්න සුබ වුණාට වැඩක් නැහැ. ඔබතුමා කියන්නේ ලග්න සුබ කරගන්න විදිහ තමයි දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ, ටිකක් try කරන්න ඕනේ. ඒ විදිහට තමයි වෙන්නේ. එහෙමනම් සුබ ලග්න සුබ වෙන්න, අසුබ ලග්නත් සුබ වෙන්න, ජීවිත සාර්ථක වෙන්න, වෙනද වගේම අපිට ආධ්‍යාත්මයේ මූලික කරගෙන ආගම දහම් මූලික කරගෙන කිසියම් උපදේශයක් ලබා දෙන්න පුළුවන්. පැහැදිලිවම ඉතින් අනිවාර්යයෙන්ම මම හැමදාම කියනවා ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා කියන දෙකම අපිට වැදගත්. මොකද මේ කාලේ බලනකොට, මොකද අපි අර සමහරක් මම දැකලා තිනවා අපිට මේ ආමිෂ පූජා නෙමෙයි වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති පූජා කියලා කියනවා. ඉතින් ඒ වගේ දැන් හැබැයි මම මේ කාලීනව මේ දැන් මේ කතා කරන්න වෙලා දෙන්න අපිට. මොකද ගොඩක් දේවල් සමහරක් අවස්ථාවල අපිට වෙනස් කරගන්න වෙනවා. හැබැයි අපිට මේ කියන ශාස්ත්‍රීය දේවල්, ආගම කියන දේවල් අපිට වෙනස් කරගන්න බෑ. නමුත් කාලීනව සමහරක් වෙලාවට අපිට හිතන්න වෙනවා සමහරක් තැන්වල. ඉතින් පුළුවන් හැම අවස්ථාවකම ඔබට හැකිනම් අන් අය වෙනුවෙන් අන් කෙනෙකුට පිහිටක් වෙන්න, අන් කෙනෙක්ගේ දුක සතුට කියන ඒ කියන අවස්ථාවේදී අර හොඳ චින්තනයකින් ඒ දේවල් වලට ඉදිරිපත් වෙලා සහයෝගය දෙන්න. මම වෙනදත් කියනවා දැන් අපිට සිදු වෙනවාට අකමැති දේවල් අපි අන් අයට සිදු නොකර හොඳ දේවල් කරන්න ඔබට පුළුවන් නම්
එයයි අපේ ජීවිතය සාර්ථකයි කියලා කියන්න පුළුවන්නේ. එයයි අපේ ජීවිතේ දියුණුවයි කියලා කියන්න පුළුවන්. එයයි අපේ ජීවිතේ නිරෝගී කියලා කියන්න පුළුවන්. එතනදී අනිවාර්යයෙන්ම මෙලව කරන හොද දේ මෙලව අපිට පරිසම් දෙනවා වගේම නරක කරන දේත් අපිට මෙලව පරිසම් දෙනවා වගේම. ඉතින් ඒක උඩ අපිට හිතන්න පුළුවන් අපි නරකද කරන්න ඕනි හොදද කරන්න ඕනි කියලා. ඉතින් හොද කරගෙන ජීවිතේ හොද කරගන්නත් තමන්ට හොද කරගන්නත් තමන්ගේ පවුල් පසුබිමට හොද කරගන්නත් රටට හොද කරගන්නත් අපි අන් අයට හොදක් කරොත් විතරයි අපිට ඒකේ පෙරලා හොඳ වෙන්නේ. ඉතින් පුළුවන් හැම අවස්ථාවකම ආගම දහමත් එක්ක ඉන්න දින්නේ නැහැ. මොකද ඒ තුල රැඳිලා ඉන්න තාක්කල් ඔබේ හිත ඔබට එක්තරා එක විදියකට තියාගෙන පාලනය කරගෙන මොන විදිය ප්‍රශ්න ගැටලු කම් කටලු දුක් සොම්නස් තියෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, කඩාවැටීම් ඇති වෙන්න පුළුවන්, රෝග ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ තුල ඉදීම තුල ඒ කියනවා අවස්ථාවල් වලින් යම් තාක් දුරට හරි මිදිලා යහපත් කරගන්න තියෙන හැකියාව වැඩි. මේ පණිවිඩයත් එක්ක එවනම් අද දවසේදී අරගෙන වැඩසටහනේ සමු ගන්නවා. තවත් දවසක මොන ගිහලා කතා බහ කරමු. ස්තුතිවන්ත ඔබතුමාට. අයිබෝන්. ධනුෂ් ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලෝක SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.